කරපු අලහබා ඒක ත්‍රස්තවාදී ක්‍රියාවක් ගරු කතානායකතුමනි ඒක සමනය කරන්නේ කොහොමද කතානායකතුමනි ඝාතනය කරපු කෙනාට සාධාරණ ඉෂ්ට කරන්න ඕනේ එතකොට ඒකට සම්බන්ධ වෙච්ච අයව අත්අඩංගුවට ගන්න ඕනේ නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ ඒකට යම් කිසි ක්‍රියාමාර්ගයක් ගන්න ඕනේ ගරු කතානායකතුමනි කැලෑ නීතිය රජ කරන්න දෙන්න පුළුවන් කමක් නැහැ ඒකට ඒ පැත්තේ උනත් මේ පැත්තේ උනත් මොන පැත්තේ උනත් මේකට සම්බන්ධයි නම් අත්අඩංගුවට අරගෙන නීතිය ක්‍රියාත්මක කරේ නැත්නම් අපි මේ රටේ දෙන පණිවිඩය තමයි උඹලට ඕනේ දෙයක් ඕනේ විදියට කරන්න පුළුවන් කියලා මොන පැත්තේ උනත් වරදක් කරලා තියෙනවා නම් අපි ඔබතුමාගෙන් රජයෙන් පොලිසියෙන් හමුදාවෙන් ඉල්ලන්නේ මොකා වුණත් අත්අඩංගුවට අරගෙන නීතිය ක්‍රියාත්මක කරන්න මේකේ දෙකොට්ටාසයක් ඉන්නවා මේක මෙහෙවපු දේශපාලන හෝ වෙනත් අරමුණක් ඇතුව කටයුතු කරපු කොටසක් ඉන්නවා ඒ අයට මොන පක්ෂේ නියෝජනය කරත් ඒ අයට නීතිය ක්‍රියාත්මක විය යුතුයි ගරු කතානායකතුමනි නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ඒ වගේ අයටත් නීතිය ඉදිරියේ අපිට විශ්වාසයක් නැත්නම් අපේ ආරක්ෂාව නීතියෙන් සහනයක් ලැබෙන්නේ නැත්නම් නීතිය සාධාරණයක් වෙන්නේ නැත්නම් හැබැයි මේක මෙහෙවපු අයට ගිනි තියපු අයට මරපු අයට කරුණා කළා නීතිය ක්‍රියාත්මක කරන කටයුතු කරන්න කිසිම දේශපාලන පක්ෂ ભેදයක් බලන්නේ නැතුව කියන කරු කතානායකතුමනි අපි ඉල්ලා සිටිනවා හැබැයි මේක මෙහෙවපු අයට ගිනි තියපු අයට මරපු අයට කරුණා කළා නීතිය ක්‍රියාත්මක කරන කටයුතු කරන්න කිසිම දේශපාලන පක්ෂ ભેදයක් බලන්නේ නැතුව කියන කරු කතානායකතුමනි අපි ඉල්ලා සිටිනවා මම ආද කියනවා ලංකාවේ මේ සාපේට මූලිකවම හේතු වෙච්ච කරුණු කීපයක් තියෙනවා මම ඒක කියන්නම් ඒ සාපේට හේතු වෙච්ච මූලිකම කරුණු තමයි මම ආද බය නැතුව කියනවා සර්ගේ පාස්කු කුමන්ත්‍රණේ ඒ පාපේ අනිවාර්යෙන් පරිසම් දෙනවා මේ රටේ මතක තියාගන්න මුට්ටි දමලා මිනිසුන්ව රවට්ටපු සාපේ මේ රටේ පරිසම් දෙනවා දවසක මතක තියාගන්න කැලණියේ නයා පෙන්නලා දාපු සාපේ මේ රටේ පරිසම් දෙනවා මේ රටේ දවසක රක්ෂිත වනාන්තර කපලා ඒවට වෙන මිනිසුන් හිරේ දාලා කරපු සාපේ පරිසම් දෙනවාමයි මේ රටේ හිරේ මිනිස්සු මරපු සාපේ අනිවාර්යෙන් පරිසම් දෙනවා ජාති ආගම් පල්ලි පන්සල් කුරවල් කරලා ඒ කරන සාපේ අනිවාර්යෙන් පරිසම් දෙනවා ඒ නිසා කොච්චර ට්‍රයි කරත් කොයි හරි වරදිනවා ඒක තමයි සා සාපේ කියලා අපි මේ වෙලාවේ කියන්නේ